දවසින් දවස අලුත් වෙන කලාලෝකයේ රසවත් තොරතුරු රසක් ඔබත් එක්ක බෙදා ගන්න අදත් ආට් කැෆේ ඔබේ නිවසට ගොඩවදිනවා සිනමාවේ ගැහැණිය ස්වර්ණ මල්ලවාරච්චි සම්මාන සම්භාවනාව ස්වර්ණාය පසුගිය දායිතා උත්කර්ෂවත් අන්දමින් තරංගරි සිනමා ශාලාවේදී පැවැත්වුවා तुम सियो तुम सुमुदु सायनी सिनिंदु एतिरिल्लें මල්ලවාරච්චි පිළිබඳව පුංචි gossip ටිකක් කතා කරන්න. මොකද ශාස්ත්‍රීය සාකච්ඡාවට ලොකු කාලයක් අපිට නැති නිසා අපි කවුරුත් කැමතිදී පොඩ්ඩක් ආදීතොරතුරු විමසීමක් කරන්න. අපි බැලුවා මේ උල්ලේ සමාරම්භක කාර්යභාරය හැටියට එහෙම පුංචි ආගීතොරතුරු ටිකක් කතා කරන්න සිනමාව ගැන. ආචාර්ය සිරිගුණ ජී කියන්නේ මේකට ප්‍රධාන ලොක් හොයා ගන්න ඕනේ කියලා. තොට කියන සෑම මේ आचार्य सिरिगुण सिंह तब स्वर्ण කතා කරේ නැහැ මම දැනෙන්නේ බොළුචි කාලේ තුලම කවුද කතා කරේ නැත්තේ ඔබතුමාද නැහැ මම ඔබතුමා කතා කරේද එහෙම තමයි මම මේ සිංහල සිනමාවේ මෙච්චර කල් ආවේ හොඳ අදිතාවයක් ලැබුණා ඒ අතරතුර තමයි දන්සි බණ්ඩාරනායක කල්පනා කරනවා ඔහුගේ හංස විලක් චිත්‍රපටය කරන්න तुम्हारे ඒ යුගයේ තිබුණු චිත්‍රපට වලින් පස්සේ ඇය පිළිබඳ අපිට සිනමා තිරේ සටහනක් තිබුණේ නැහැ. නමුත් මම හංස විලක් පිටපත ලිව්වේ 1979. 79 ලියලා මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට නළුවෙක් සහ නිළියක් සොයාගෙන ගිය ගමනේදී නම් කීපයක් යෝජනා වුණා. ඒ අතර ආරංචියක් ආවා ස්වර්ණන් දැනුමට. නැවත එංගලන්තේ ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා. මොකද එතකොට තමයි මතක් වුණේ අර සස්සමුද්‍රයේ හිටපු ඒ ආස්කවීටකෝ හන්තානීටකෝ ඇය මේ චරිතයට සුදුසුයි කියලා. ඒ වගේම මම මඟපාන් හිටියේ නැහැ. ඊයේ මේ චිත්‍රපටයේ මෙතන ප්‍රදර්ශනය වෙනකොට මාධ්‍යා බලා හිටු ප්‍රේක්ෂකයෝ මෙතන ඉන්නවා. කෙසේ නමුත් ස්වර්ණ මමත් මේ චිත්‍රපටයට එකතු වෙලා ඊට පස්සේ ස්වර්ණ මගේ චිත්‍රපටි දෙවෙනි චිත්‍රපටිය රඟපාන්න මම තෝරගත්තේ නැහැ. තුන්වෙනි චිත්‍රපටියේ සුද්ධිලා වෙනවා. ඊට පස්සේ පෞද්ගලික බවක් ඉතින් අපි මේ චිත්‍රපටය ටික නිර්මාණය කළා මම හිතන්නේ ඒ සියලුම චිත්‍රපටිය ඇතුලේ හොඳම නිළියගේ සම්මානය දිනගත්තා. ස්වර්ණත් එක්ක රඟපාන්න ටිකක් අමාරුයි. ඒක මොකද මේ ඇය දිහා බලන් ඉන්න හිතෙනවා. ඇයව නරඹන්න හිතෙනවා. ඇයව කියවන්න හිතෙනවා. එහෙම කියවනකොට දැනෙනවා මේ තියටර් ඇක්ටින් ඇන් फिल्म एक्टिंग के लिए तीन में
මාධ්‍යමේ වෙනසක් පමණයි කියලා. මේ රංග කලා දෙවර්ගයේම මූලය එකයි. භරත මුනිගෙන් හරි ඇරිස්ටෝටල්ගෙන් පටන් ගත්ත කීවත් මේ දෙකම තමයි ඊට පස්සේ මාධ්‍යමය වෙනස්කම් කරපත් කරගන්න. ස්වර්ණ හොඳින් මාධ්‍ය හඳුනගෙන හිටියා. මම ගියේ නෑ සෞම්‍ය චිත්‍ර පිටපත අරගෙන ඇය ළඟට. හේතුව මට යන්න තරම් විශ්වාසයක් තිබ්බේ නෑ. එතකොට සිනමාවේ අහසෙ හිටියේ මම පොළවේ හිටියේ. චිත්‍රපට පිටපත අරන් ගියා නම් මේක බලන්නෙත් නැතුව බැහ් කිව්වොත් එහෙම මේ මට යන කල ගැන මට හිතාගන්න බැරි හින්දා මම ගියේ නෑ. පිටපත අරගෙන දුන්නා ධර්මශ්‍රීයට. මේක රඟපාන්න කැමතිද කියලා අහලා කියන්නේ. හරි පැටිකල්ලි. බැහ් කියන්නේ නෑ. ඊට පස්සේ ධර්මසේය වට ටෙලිෆෝන් කරලා කිව්වා මල්ලි මේ ස්වර්ණ චිත්‍රපටි රංගපාන්න කැමති මේ ඒජන්ට් වශයෙන් දැන් ඔබ මොකද මේ මං එහෙම දැන් මම මොකද කරන්න ඕන කියලා. එතකොට කිව්වා ඉතින් ඔයා පරිස්සමෙන් වැඩ කරන්න. ස්වර්ණ කියන්නේ හරි අහංකාර නිලියක්. අහංකාර නිලියක්. ප්‍රසන්න අයියගේ මං ඉතින් පළවෙනි අධ්‍යක්ෂණය ස්වර්ණ මල්ලවරච්චි කියන නිලිය සමග වැඩ කිව්වා. අපි කැමති ඉතාලි කෙටියෙන් ඊ ගැන යමක් බොහෝ දෙනා ස්වර්ණමාල ආරච්චි හඳුනන්නේ සරල චාම් ගැහැණියක් හැටියට. මම දන්න ස්වර්ණක්කා කොහෙත්ම සරල චාම් ගැහැණියක් නෙමෙයි. ස්වර්ණක්කා තමයි මට කියලා දීලා තියෙන්නේ ලෝකේ හොඳම සුවඳ විලවුන් මොනවද? හොඳම ඇඳුම්, හොඳම අයිස්ක්‍රීම්, හොඳම ආහාර. දැන් මේ සියලුම ස්වර්ණක්කාගේ විශේෂ තමයි මේ සියලුම දේවල් ඇය රසින් දින අතර ඒවා අනිත් අයත් එක්ක බෙදා ගන්න එක. ඇය ජීවිතේ නොසුරු ගැහැණියක්. ඒ වගේම ඇය රංගනේ නොසුරු ගැහැණියක්. ඇත්තෙම ඉතාමත් සතුටු වෙනවා අද වගේ දවසක සරණ මල්ලිමාරච්චි මෙතනිය වැනි අපේ රට විතරක් නෙවෙයි අපේ රසිකයින් විතරක් නෙවෙයි අපේ උගතුන් බුද්ධිමතුන් විද්වතුන් කලාකරුවන් සියලු ශේෂ්ත්‍රයන්හි ප්‍රවීණීන් පමණක් නෙවෙයි විශිෂ්ට සිනමා චරිතයක් සමරන වේලාවක එක්වන්න ලැබීම ගැන සරණ ඔබට එදා වගේම අදත් රටම ආදරේ රටම ගරු කරනවා රටම පිළිගන්නවා අද මේ කතා කරන්නේ අපි කවුරුත් එක් වෙලා චරිතයක් පිළිබඳව විවිධ විශේෂේශ්‍රවල විවිධ අංශවල චරිත පිළිබඳව කතා කරන්න ඉතාම කලාතුරකින් සිනමාව කලාව සාහිත්‍ය ජනමාධ්‍ය මේ සියල්ල ගත්තත් ඒ සියල්ලෙහිම එන චරිතවලින් බොහෝ කලාතුරකින් තමයි යම් චරිතයක් තෝරාගෙන ඒ චරිතය පිළිබඳව කතා කරන්නේ චරිතය සමරන්නේ ඔබේ චරිතයත් 50 වසරක සිනමා ජීවිතයත් සමග සමරන්න අපි සියලු දෙනාම එක්ුණේ ඔබට ගරු කිරීමක් වශයෙන් අපේ කෙනෙක් ඒ අපේ කෙනෙකුට කරපු ගෞරවය
මේක විදිහට හැමදාම සිද්ධ වෙන්න ඕනේ. ඒතර තමයි අපි සිනමාවක් තියනවා කියලා අපි ඉන්නවා කියලා දැනෙන්නේ. ඉතින් ඒ අතරම ස්වර්ණගේ තියෙන දක්ෂතාවයත් ඇය මිත්‍යකල් තමගේ ජීවිතේ කැප කරපු එකත් මේ පොඩි මොහොතෙන් උනත් හරීම උසස් විදිහට මේ ඒක පැවැත්තුවා. හරිම ලස්සනයි. එයාගේ දුවත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඔයා බිස්නස් කාරයක් නෝන නම් මං වඩාත් කැමතියි. ඇයි? බිස්නස් කාරයෝ ගැන වා මොනවද හිතන්නේ? බිස්නස් කාරය කියන්නේ මහා හිතක් පපුවක් නැති මිනිස්සු. හිතක් පපුවක් නැත්තම් මෙච්චර දුර එයිද ආව දෙක ගන්න. ඕනම රටක ඒ රටේ සිනමාව පවතින තාක් කල් එහෙම කියන්නේ අපේ රටේ වගේ කියලා සිනමාව කොච්චර කල් පවතීද කියලා කියන්න දන්නේ නැති නිසා මේ යන තත්ත්වෙත් එක්ක සහ එහෙමත් නැත්නම් ඒ වගේම යම් කිසි රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් තමන්ගේ ජීවිත කාලය තුල ජීවත් වෙන තාක් කල් විවිධ කාල පරාසවල සමහර වෙලාවට ගැටවර විය තරුණ විය මෙදි විය ඒ වගේම මහලු විය ඕනම වෙලාවක ඒ රංගපාන චරිතයේට ඒ අවස්ථාවේ ඉන්න වෙනත් කෙනෙකුට වඩා විශේෂ දෙයක් කරනවා ඒ කියන්නේ ඇයගේ රංගන පරාසය අතිශයින් පුළුල් එංගලන්තයේ ගැන එහෙම නැත්නම් මේ බටහිර සිනමාව ගැන කතා කරනවා නම් මෙරිල් ස්ට්‍රීප් ඒ වගේම ඉන්දියාව ගැන කතා කරනවා අමිතාබ් බච්චන් ලංකාව ගැන කතා කරනවා නම් ස්වර්ණමල්ලව ආරච්චි අපි දෙන්න මොහොත වෙලා හැදුණු දරුවෝ අපේ දරුවෝ අපේ දරුවෝ නෙමෙයි උන් මගෙත් නෙමෙයි ඔයාගෙත් නෙමෙයි උන් අඩු තරමින් උන්ගේවත් නෙමෙයි කලාකාරණියක් වෙනුවෙන් අගය කරන මේ අවස්ථාවේ ඇගීමක් සිදු කරන මේ අවස්ථාවේදී අපි හැම දිනම එකතු වෙලා අද මෙතෙන්ට පැමිණියේ අය වෙනුවෙන් ඒ කාර්යයට සහයෝගය දක්වලා ඇයට තවත් ඇගේ කලා ගමට දිරි දෙන්න මේ දිරි දීපු අය ගොඩාක් අපේ අතර ඉන්නවා අද වශයෙන්ම මේ අවස්ථාවේදී චිත්‍රපට ශාස්ත්‍රයට සම්බන්ධකම් තිබුණත් ටෙලි ශාස්ත්‍රයක් නියෝජනය කරන හිරුනාලිකාවත් මේ කලාකරණයට දායකත්ව දැක්වුවා ඒක මං අගය කරන්න ඕනේ මොකද ඒක තවත් අයට පුරාදර්ශයක් වෙන්න පුළුවන් තවත් අපේ කලාකරුවෝ ඉන්නවා මේ වගේ ඇගීමකට ලක් වෙන්න નિયમિત හැමෝටම ස්තුතියි මේ සංග මේ චිත්‍රපටි බලන්ඩාවට ධර්මසිරි කිව්වා මේ වැස්සේ අවුවේ අතේක ඉන්විටේෂන් කාඩ් එකක් නැතුව මේ චිත්‍රපටි බලන්න ආපු ජනතාව දැක්කාම ධර්මසිරි හිතනවා කියලා කකුල් දෙකල්ල වඳින්න මටත් කියන්න තියෙන ඒතික මම මටත් හිතුණා එයා ඒ කකුල් දෙකල්ල වඳින්න මේ මිනිස්සු චිත්‍රපටියට මෙච්චර ආදරයද කියලා අපි දැනුනේ හොඳ චිත්‍රපටිය වලට මේ පහුගිය දවස් හතරේ මම දැක්කෙත් මේ චිත්‍රපටිය අවුරුදු 25කට පස්සේ ලොකු තිරේ දැකලා තියෙනවා අපි දව රූපවාහිනිය දකින්න මේ රූපවාහිනිය මේ නාලිකාවල අපි දකින්නවා ඒ වුණාට සිනමාව කියන්නේ පුංචි පුංචි කොටුවක බලන්න ඕන දෙයක් නෙමෙයි සිනමාව කියන්නේ ලොකු තිරේ මේ වගේ බලන්න. එතකොට තමයි අපිට ඒ චරිතත් එක්ක ඒ සිනමාවත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. අර පුංචි තිරේ දැක්කම අපිට සම්බන්ධ වෙන්න බෑ. මම හැමදාම කියන කාරණය සම්බන්ධ වෙන්න බෑ කියලා. මේ චිත්‍රපටි තව තව මිනිස්සු බලන්න ඕනේ. මේ චිත්‍රපටි සංරක්ෂණය වෙන්න ඕනේ. ගොඩාක් චිත්‍රපටි තාමත්ම පහත් මට්ටමක තියෙන ප්‍රින්ස් මං හිතන්නේ මොනවාරි කරලා ඒව ආපහු සංරක්ෂණය කරලා ඒව අයින් කරලා තියන්න මොකද ඔය ඩිරෙක්ටර්ස් ලෝ චිත්‍රපටය ආයෙත් ওই චිත්‍රපටනේ සමහර ඩිරෙක්ටර්ස් ලයින් ඔය ගොඩේ ආය චිත්‍රපටයක් නොකරන මං හිතන්නේ ඒ ආයට කරන ගෞරවයක් වශයෙන් මේ චිත්‍රපටි සංරක්ෂණය කර යුතුයි වහාම ස්වර්ණමල්ල ආර්චි චිත්‍රපටි උල්ලට ආපහු හැම දෙනෙක් කෙනෙකුටම අපි අපේ ස්තුතිය පුදර කරනවා 450ක් අපි 328ක සිනමහයකට දැම්මා හිටගෙනත් හිටියා බිම ඉඳගෙනත් හිටියා අපිට දුකයි අද රාත්‍රියේ තිබෙන ෆෙලිසිටේෂන් ඉවෙන්ට් එකට ඔබට ඉන්වයිට් කරන්න බැරි වෙච්ච එකට හැබැයි අපගේ හෝල් හාර්ටඩ් ග්‍රැටිටියුඩ් ආවට ස්වර්ණාට එහෙම ගෞරවයක් දුන්නට තරුණතර සුපිරි තරු උත්කර්ෂයට නංවන මහා රියැලිටි ටෙලිවිෂන් ස්වැන්වරය හිරු මෙගා ස්ටාර්ස් මෙවර මහා තාරකා යුද්ධයේ තරඟ වදින්නේ ධනංජය සිරිවර්ධන ප්‍රමුඛ ආර්යන්ස් කණ්ඩායම සහ නිල්මිනි තෙන්නකෝන් ප්‍රමුඛ ශාක්‍යන්ස් කණ්ඩායම
අද රාත්‍රිය 8:30ට හිරු තිරේ දිගහැරෙන ජනකාන්ත රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන හිරු මෙගා ස්ටාර්ස් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව රසවින්දනයේ නවමුමානයන් විවර කරන්නට සූදානමින් සිටිනවා. අපි පොත්පත් විකුණලා තමයි ආප්ප කන්නේ. හානේ මිස්ටර්නේ බොඩි හයිබ්‍රිඩ් කරන්නද? ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට එළඹෙන කෙටි විරාමයක් තුළදී කෝටි ගණනක වටිනාකමින් යුත් සුභිශේෂී ත්‍යාගපුදනා එසැනින් ජයග්‍රහකින් ප්‍රකාශයට පත් කරන ප්‍රේක්ෂකයා විජයග්‍රහකෙක් බවට පත් කරන ප්‍රථම සහ එකම ටෙලිවිෂන් වැඩසටහනයි හිරු මෙගා ස්ටාර්ස්. හිතුනේ රූනි ප්‍රේක්ෂකයෝ වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව ඔයා දිහා විතරක් අද බලාගෙන ඉඳීවි කියලා. මහා තාරකා යුද්ධයක අසිරිය රැගත් විචිත්‍ර සුපිරිතරු ගැටුම් නරඹන්නට හිරු තිරය අද්දරට අද රාත්‍රී 8:30ට සපැමිණෙන මෙන් ආට් කැෆේ නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබට අප මෙසේ ආරාධනා කරනවා. කඳු කරන්නේ නැනල ගෙනෙන්නේ ඔබේ හඬ හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමය. ඉන් ෆෝකස් ඡායාරූප ප්‍රදර්ශනය අද සහ හෙට ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වෙනවා. මේ ඒ ගැන තොරතුරු. මේ එක්සිබිෂන් එක අපි මේ 2012 PSS කියලා තියෙනවා, මේ ෆොටෝග්‍රාෆික් ඇසෝසියේෂන් ශ්‍රී ලංකාවේ. ඒකේ අපි ඔක්කොම ස්ටුඩන්ට්ස්ලා විදිහට පාර්ටිසිපේට් කරපු කට්ටියක්. ඒක හිටිය ස්ටුඩන්ට්ස්ලා 40ක් විතර හිටියා. 40න් අපි 20ක් විතර අපි එකව වෙලා අපි පළවෙනි එක්සිබිෂන් එක තිබ්බා. ඒක 2013. ඊට පස්සේ හැම අවුරුද්දෙම අය අපි කට්ටිය එකව වෙලා මේ තැනින් තැන අපි යනවා. මේ කොහෙද අපි ගෝල්ෆ් ෆෝට් අපි ගිහලා එතන පින්තූර වගේක් ගත්තා. ඊට පස්සේ අපි ගියා මේ මාලිගා තැන්න කියලා මෙහි තියෙනවා. මේ අපේ රජු කෙනෙක් හිටපු සීගිරිය වගේ ඓතිහාසික තැනක් තියෙනවා. ඊට පස්සේ අපි අරන් ගියා අපිට දැන් අපිට උගන්නපු අපේ ගුරුතුමාලා දෙන්නෙක් ඉන්නවා, මිස්ටර් පන්දුක සිල්වා කියලා. එයයි මිස්ටර් රාජකරුණ. අපි ඒගොල්ලෝ තමයි අපිට ඇවිල්ලා පෙන්නන්නේ ප්‍රැක්ටිකලි අපි ගන්න විදිය. මේ ඒ ලයිට් එකයි ඒ විදිහට අපිට ගන්න ඉගැන්නුවා. ඊට පස්සේ දැන් මේ සැරේ ඊට පස්සේ පළවෙනි සැරේ 13 තිබ්බා. ඊට පස්සේ දෙවෙනි එක්සිබිෂන් එක තිබ්බා 2014. ඊට පස්සේ තුන්වෙනි එක අපි තිබ්බා 2015. අපිට ගිය අවුරුද්ද තියන්න හම්බුනේ නැහැ, මොකද පින්තූරු මදි. දැන් අපේ අවුරුද්ද 20 දෙනාගෙන් දැන් ඒක අන්තිමට දැන් ඉන්නේ 9 දෙනයි. දැන් මේ 9 දෙනා අපි එකහුව වෙලා දැන් ඒක තමයි අපි තියන්න යන්නේ අපේ මේ එක්සිබිෂන් එක. මේ එක්සිබිෂන් එකේ තියෙන පින්තූර ඒකේ තියෙනවා මේ ළඟදි ගත්ත ඒවාත් තියෙනවා. සමහර දැන් සාමාන්යයෙන් මේ අවුරුද්දකට ඉස්සෙල්ලා ගත්ත ඒවා තමයි ඔක්කොම එකේ තියෙන්නේ. සමහර කට්ටිය මේ රට ගිහිල්ලා ගත්තේ, දැන් මගේ තියෙනවා පින්තූර වගේක් මම ඕස්ට්‍රේලියාවෙන් ගත්ත ඒවා. මොකද මම එයාට ගියා සිංගප්පූරුවෙන් ගත්ත ඒවා තියෙනවා. ඒ වගේම අනිත් කට්ටියත් ඒගොල්ලොත් මේ තැන් තැන් වලට ගිය පින්තූර තමයි මේ සැරේ අපි එකට මේ එක්සිබිට් කරන්නේ. අපි මේ අපේ කාණ්ඩය අඳුනන්නේ ඉන් ෆෝකස් කියලා. ඒ මේ එක්සිබිෂන් එක ලයනල් වෙන් කලාගාරයේ අද සවස 7 දක්වාත් හෙට උදේ 9 සිට සවස 7 දක්වාත් ප්‍රදර්ශන කරනවා. අපි ඔබ සැමට ඉතා ආදරෙන් මේක නරඹන්න එන්න කියා ආරාධනය කරනවා. ද ලයිෆ් ජන්ගී ප්‍රසංගය හෙට සවස 6:30ට බොරැල්ල බ්‍රිටිෂ් විද්‍යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. ඒ නයියා හෙලාට හෙලවලයා හෙලාට
लाइफ जनगीय जीवित कथा करम तुम्हेले जनगी काल्ये अलुत्म जनगी पेरलिये अभी पसुगिय वसरे उरुमे नामिन जनगी ओपेरा वक्कला मे आवृद्धि अभी हितुआ इटे हागिया मे पोलवेन उपान हेबै मे पोलवेन म गुडा दुरट ऐतला तेन्नाउ जनगीयन रसक प्रासांगिक वेदिकावट गेनेन्नट කහනවා මේ ජනගී ප්‍රසංගයකට ඇයි ද ලයිෆ් කියලා නමක් තියන්නේ කියලා. එතකොට මේ මේකට හේතුවක් තියෙනවා. ජනගී වැඩක් කිව්වහම ඒකට ආදරය කරන ගොඩ දෙනෙක් ඒකට එකතු වෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි මේ ද ලයිෆ් කිව්වහම මේක තුලින් ටිකක් ඈත් වෙලා ඉන්න පිරිසත් මේකට ගෙන්වා ගන්නට ඕනේ. ඉතින් ඒ නිසාවෙන් අපි තුන්හෙල ජනගී කල්ලි අපි හිතුවා මේකට ද ලයිෆ් කියලා නම තියන්නට. මේ වැඩ කටයුත්තේදී වයස අවුරුදු 3 සිට වයස අවුරුදු 30 දක්වා වූ පිරිසක් ශිල්පීන් පිරිසක් ඒ කියන්නේ ශිල්පීන් 100කට අධික පිරිසක් ද ලයිෆ් ප්‍රසංගයේ හරහා ඔබත් සමග එකතු වෙනවා. එතකොට මේ වැඩ කටයුත්තේදී අපිත් සමග අපේ උපදේශකත්වයෙන් අපිට මහින්ද කුමාර දලුපත මහත්මයාත් ඒ වගේම කතිකාචාර්යතුමියක් වන ඉරංගා වීරක්කොඩි මහත්මයාත් අපිත් සමග එකතු වෙනවා. ද ලයිෆ් ජනගීයෙන් ජීවිතය කතා කරමු තුන්හෙල ජනගී කල්ලියේ අලුත්ම පෙරලිය අපි මේ මාසේ 29 වෙනිදා එනම් හෙට දවසේදී සවස 6:30ට බොරැල්ල බ්‍රිටිෂ් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා ඔබ සියලු දෙනාටම එන්න කියලා අපි ආරාධනා කර සිටිනවා එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් කලාතුරතුරු රසක් එක්ක ආට් කැෆේ එකේදී හමු වෙමු එතෙක් ඔබට සුබ සතියක් Devin sare piya vida Sudha salani sinu adirinna Valaravit situm siyotum Sudha salani sinu adirinna